අයිබෝවන් ඔබ රූපාණී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමඟ මම තිස්නා යමුනා කුමාරී මම අමිලි ජයසේකර මෙම ප්‍රධාන ප්‍රවෘත්ති විශේෂ පාඨ දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කෙරේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස නිල වශයෙන් නම් කෙරේ ගෝඨාභය රාජපක්ෂට එරෙහි පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම හෙටට කල් තැබේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් පලාලි ගුවන්තොටුපොළ යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස නම් කෙරේ අමරිකානු ජනාධිපතිවරයා හා ඩිමොක්‍රටික් පාක්ෂික කොංග්‍රස් සභිකයන් අතර මතභේදය උග්‍ර වෙයි මුලින්ම දේශීය පුවත් දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අත්සන් කළ බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා. මේ වෙන විට 8 වෙනි දවසට දුම්රිය වර්ධනය ක්‍රියාත්මක වෙනවා. ඊයේ මම සවස ඔවුන්ව කැඳෙව්වා. කැඳවලා මේ පිළිබඳ සාකච්ඡා කළත් ඔවුන් මේ වැඩ වර්ධනය දිගින් දිගටම ගෙනියනවා ප්‍රකාශ කළා. ඔවුන්ගේ ඉල්ලීම ඉටු කළොත් සමස්ත රාජ්‍ය සේවයේ 519,000කට වැටු පිෂමතාවයක් ඇති වෙනවා. මම අධිකර ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවා දුම්රිය අත්‍යවශ්‍ය බවට පත් කරන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා. ඊයේ දිනේ අපි දුම්රිය 12ක් ධාවනය කළා. අද දිනේ දුම්රිය 15ක් ධාවනය කළා. සමහර දුම්රිය රීදුරන් වර්ධනය අත්තර සේවයට පැමිණෙන්න බලාපොරොත්තු ඉන්නවා. නමුත් වර්ජනය කරන සේවකයන් ඔවුන්ට බලපෑම් කරන බව උන් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා ඔවුන්ගේ බලපෑම් නිසා පොලිස් ආරක්ෂාව තිල්ලලා ඒ ආරක්ෂාවත් අපි ලබා දීලා තියෙනවා. කෙසේ වෙතත් ඊයේ දිනයට සාපේක්ෂව අද දිනේදී දුම්රිය බාර වැඩි ගණනක් ධාවනය වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ. වර්ජනය හේතුවෙන් දුම්රිය මගින් අදත් දැඩි අපහසුතාවට පත් වුණා. කියන්න දෙයක් නැහැ. ඉතින් වැටෙන්න එපයි කොහොමද? එල්ලිලා එනවා. මිනිසුන්ට යන්න දෙන්න බෑ. පුදුම දුකක් මේ විඳින්නේ. ගහලා එලවන්න ඕන මේ වර්ජනය කරලා තියෙනේ. ලොකු මිනිසුන්ට ප්‍රශ්නයක් නැහැනේ. අපිට මේ ප්‍රශ්නේ මේ රජයේ තරම් පඩි වැඩි කරපු රජයක් කොහෙවත් නැහැ. ශ්‍රී ලංකාව සඳහා අලුතෙන්පත් කෙරෙනු නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් 14 දෙනෙකු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර බාර දීම අද සිදු කෙරුණා. ඒ ජනාධිපති මන්දිරයේදී එස්වාටිනි රාජයේ මහකොමසාරිස් ලෙස මොලොන්ඩි සොලමන් ලිලාමිනි මහතා අක්තපත්‍ර බාර දුන්නා. බෙල්ජියම් රාජයේ නව තානාපතිවරයා ලෙස අක්තපත්‍ර බාර දුන්නේ ෆ්‍රැන්කොයිස් ඩෙල්හායි මහතායි. මැකරින් මබිසෝලා අබවුඩු මහතා බෙනින් රාජයේ තානාපති ලෙස අක්තපත්‍ර බාර දුන්නා. ප්‍රතුගාල ජනරජයේ නව තානාපතිවරයා ලෙස අක්තපත්‍ර බාර දෙන්න ලැබුවේ කාලොස් ජෝස් ද පින්හෝ ඊමෙලෝ පෙරේරා මාක්ස් මහතා විසින්. මොහම්මද් සෙන්කික් මහතා විසින් බොස්නියා සහ හර්සගොවීනා තානාපති ලෙස අක්තපත්‍ර බාර දෙන්න ලැබුවා. සුඩාන් ජනරජයේ තානාපති ලෙස අහමඩ් ජූසෙප් මොහමඩ් එල්සිඩික් මහතා අක්තපත්‍ර බාර දුන්නා. ගිනියා ජනරජයේ තානාපති ලෙස අක්තපත්‍ර බාර දුන්නේ ෆටුමාටා බෝල්ඩේ මහත්මියයි. නැමිබියා ජනරජයේ මහකොමසාරිස් ලෙස ගේබ්‍රියල් පණ්ඩුරේනි සිනිම්බෝ මහතා අක්තපත්‍ර බාර දුන්නා. හෙලනික් ජනරජයේ තානාපති ලෙස අක්තපත්‍ර බාර දෙන්න ලැබුවේ ඩයනිසියෝස් කයිවෙටෝස් මහතා විසිනුයි. ජුවාන් රොලන්ඩෝ ඇන්ගුලෝ මහතා චිලි රාජ්‍යයේ තානාපති ලෙස අක්තපත්‍ර බාර දුන්නා. බල්ගේරියන් ජනරජයේ තානාපති ලෙස අක්තපත්‍ර බාර දුන්නේ එල්නෝරා ඩිමිට්‍රෝවා ඩිමිට්‍රෝවා මහත්මියයි. අයර්ලන්ත තානාපති ලෙස බ්‍රෙන්ඩන් වෝඩ් මහතා විසින් සිය අක්තපත්‍ර බාර දෙන්න ලැබුවා. කොරමටෝ ගොඩොයි කැල්ඩෙරුන් මහත්මිය වෙනසියුලාවේ බොලිවේරියානු ජනරජයේ තානාපති ලෙස අක්තපත්‍ර බාර දුන්නා. ඉතියෝපියාවේ ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ තානාපති ලෙස අක්තපත්‍ර බාර දුන්නේ ටිසිටා මුලුගෙටා මහත්මියයි. මෙම නව රාජතාන්ත්‍රිකයන් අතරින් එස්වාටිනි රාජධානිය මහකොමසාරිස්වරයා ක්වාලාලම්පුර නුවර සිටද, බෙනින් ජනරජයේ තානාපති ටෝකියෝ නුවර සිටද, අනෙක් සියලු දෙනා නවදිල්ලියේ සිටද රාජකාරී ඉටු කරනු ඇති. විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාර්පණ, ජනාධිපති ලේකම් උදයාර්සන විරත්න යන මහත්වරුන්ද මේ අවස්ථාවට එක්ව සිටියා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සුතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ අද පැවති විශේෂ පක්ෂ සම්මේලනයේදී එක්සත් ජාතික පක්ෂයට කරුණ නායකතුමන්ට, සජිත් ප්‍රේමදාස මහත්මන්ට, රනිල් වික්‍රමසිංහ මහත්මන්ට එක්සත් ජාතික පක්ෂයට. Yeah.
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීමත් සමග විශේෂ සම්මේලනය ආරම්භ කෙරුණා. එක්සත් ජාතික පෙරමුණේ සියලුම පක්ෂ නායකයින් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කරන ලද ජනාධිපති අපේක්ෂකත්වය පක්ෂ සම්මේලනයේදී අනුමත කරගත යුතු බවයි පක්ෂ ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ. විශේෂ ජාතික මහා සම්මේලනයේ සුවිශේෂී වූ යෝජනා ඉදිරිපත් කිරීම වෙනුවෙන් ජාතික මහා සම්මේලනයේ ඉඩකඩ විවරවන මොහොත. 2019 ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නියෝජ්‍ය නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීමටත් එක්සත් ජාතික පෙරමුණේ සියලු පක්ෂවල අපගේ ප්‍රතිපත්ති අනුමත කරන සියලු පාර්ශවයන්ගේ හා පුද්ගලයන්ගේ සහයෝගය පක්ෂයේ නියෝජ්‍ය නායක ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ලබා ගැනීමටත් මෙම සම්මේලනය යෝජනා කරන්නීය. පක්ෂය අතුසන්න මේ යෝජනාව ඒක සම්මතිව මේ සම්මේලනය පිළිගත්තා කියලා මම ප්‍රකාශ කරනවා. මේ අතර කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කළ බලය බෙදාහැරීම මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ සහ අග්‍රාමාත්‍යවරයාගේ එකඟතාවයේ මත ක්‍රියාත්මක වන විධායක අගමැති ධුරේ ආදී වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ තවදුරටත් ඉදිරියට ගෙන යාමටද පක්ෂ සම්මේලනයේදී අනුමත වුණා. පක්ෂ ව්‍යවස්ථාවට අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පක්ෂ නායක ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට ගත් තීරණේ සම්මේලනයේ යලිතහවුරු කළා. ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මගින් දින 52 කාලයක් පුරා සිදු කළ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලිය පරාජය කිරීමට පෙරමුණගත් කතානායකවරයා ඇතුළු සියලු දෙනාට ගෞරවය පුද කිරීම තෙවැනි යෝජනාවයි. ඉදිරියේදී බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් පිහිටුවීම සඳහා එළඹෙන ජනාධිපතිවරණයෙන් පන්නරයක් ලබා ගැනීමේ යෝජනාවද සම්මත වුණා. ආණ්ඩුවක් ඇති කර අගමැතිකම ගත්තා. මේ ආණ්ඩුව බඩගාලා හරි අයින් කරන්න ගියත් අයින් වෙන්නේ නැහැ කියලා හරි ජනාධිපති වෙනකන් ඇවිල්ලා තියෙනවා. මේ බහුතරයන් නැති සුළුතරේ ආණ්ඩුව මොකද්ද කරේ? හැම පන්දු වාරේම අඩු ගන්න එක 6 එකක් ගැහුවා. ස්ටෙන්ස් නොමිල දෙනවා. පාරවල් කොච්චර හැදුවද? හොඳව පාසල් ළඟව පාසල් අවුරුදු 13ක් අඛණ්ඩ අධ්‍යාපනයක් හැම දරුවෙක්ටම දෙනවා. කවුද කරේ? ගිය ආණ්ඩුව වියදම් අඩු කරා. පෙට්‍රෝල් බිල වැඩි වුණාද අඩු වුණාද? එහෙනම් මොනවටද මේගොල්ලෝ කෑ ගහන්නේ? පඩි වැඩි වුණාද අඩු වුණාද? පඩි වැඩි කළා පෙට්‍රෝල් බිල අඩු කරාම මේගොල්ලෝ කියලා ජීවන බර වැඩි කියලා. මේ මිනිස්සුන්ට ආපහු ආණ්ඩුවක් දෙන්න පුළුවන්ද? දැන් ගෙවල් කොච්චර හැදුවද? අද ඔයගොල්ලෝ ගෙදෙට්ට එන්න සුදු වෑන්ද? සුවසැරිය ඇම්බියුලන්ස්ද? මේ බුද්ධාගම ආරක්ෂා කරන්නේ ආණ්ඩුවද අපේ සංඝයා වහන්සේට රක්ෂණය දුන්නේ? ප්‍රජාතන්ත්‍රවාදය අපි ශක්තිමත් කරා. අද මට කොච්චර බැන්නත් එක්කෙනෙක්වත් හිරේ යන්නේ රූපවාහිනිය පොරොන්දු වෙනවා මට හැමදාම බලින්න. මම කියනවා එක දවසක් හිරේ ගෙනියන්නේ නැහැ කියලා. අපිට දැන් තියෙන්නේ මෙතනින් රටේ අපනයන ආර්ථිකයක් ඇති කරන්න, ඩිජිටල් ආර්ථිකයක් ඇති කරන්න, තරුණයන්ට අනාගතයක් දෙන්න, ආදායම් වැඩි කරන්න. මේ වැඩ කළා තියෙන අපි ඉදිරියට යමු. ඉදිරියට යන්න අපි කරන්න තියෙන තව පියවර දෙකයි. ජනාධිපතිවනේ දිනන්න, ඊට පස්සේ පාර්ලිමේන්තු 125කින් දිනන්න. එක්සත් ජාතික පක්ෂයට, එක්සත් ජාතික පක්ෂයට තරුණ අලුත් අපේක්ෂකයෙක් අපේ පක්ෂෙන් පත් කරන්න අපි තීන්දුවක් ගත්තා. UNP ට හයිය තියනවා ඕක වෙනස් කරන්න. මේ පක්ෂෙද විතරයි පුංචි මිනිහෙක් වෙන රණසිංහ ප්‍රේමදාස මැතිඳුන්ව ජනාධිපති පුටුවේ වාඩි කරවන්නට හයිය තිබුණේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. මේ එක්සත් ජාතික පක්ෂයට පමණයි ගොවියෙක්ගේ පුතෙක් වන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඒ ජනාධිපති පුටුවට යන්න ඉඩ හදලා දෙන්න හයිය තිබුණේ. අද අපි තරුණ නායකයෙක් අරගෙන එම ජනාධිපති පුටුවට වාඩි කරවන්න ඉඩ හදලා තියෙන්නේ මේ එක්සත් ජාතික පක්ෂයයි.
පොදුජන පෙරමුණට පංච මහා ශෝකය මේ තුලින් උදා වුණා කියලා මම දකින්. මේගොල්ලෝ හිතුවා අපිට අපේක්ෂකෙක් තෝරගන්න බැරුව අපි වෙන් වෙයි කියලා ගොඩක් අය කල්පනා කරා විපක්ෂය අය. සීන දැක්කා. ඒ වගේම පක්ෂය දෙකඩ වෙයි කියලා මේගොල්ලෝ හිතුවා. ආණ්ඩුව වැටෙයි කියලා විපක්ෂයේ නායකයෝ කල්පනා කරා සීන දැක්කා. අපේ හවුල්කාර පක්ෂ අපිට නැති වෙයි කියලා මේගොල්ලෝ සීන දැක්කා. වන් නෝස් ගේම් එකක් තියෙන්න කියලා මේගොල්ලෝ සීන දැක්කා මිත්‍රවරුනි. අද ඒ හැම එකකටම උත්තරය රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් සජිත් ප්‍රේමදාස මැතිතුමාත් උත්තරේ ලබා දීලා තියෙනවා කියන එක මම තමුන්නාසලට කියන්න ඕනේ මිත්‍රවරුනි. මේ රටේ ජනතාව වන ඔබලත් මමත් අතර නිර්මාණය වෙන කිසිදාක නොකැඩෙන පොරොන්දු ඉටු කරන පොදු ජනතාවට යුතුකම් ඉෂ්ට කරන පොදු ජනතාවට ශක්තිය ලබා දෙනවා සේම පාක්ෂික පාක්ෂිකාවන් ආරක්ෂා කරන දෙවන්ත සංවර්ධන සංග්‍රාමයක ආරම්භයේ පළවෙනි පියවර තමයි මේ සමාජක විසම. ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්නට, ජාතික ආරක්ෂාව තහවුරු කරන්නට අපේ වීරෝදාර රණවිරුවන් ත්‍රිවිධ හමුදාව පොලිසිය නවීන පන්නේ පුහුණු වලට යොමු කරලා නවීන යුද අම්පන්න ලබා දීලා ඒ අයගේ බුද්ධිමය ක්‍රියාදාමයන් වැඩි දියුණු කරලා නූතන ත්‍රස්තවාදය නූතන අභියෝග ඒවාට මුහුණ දෙන්නට පුළුවන් නව ජාතික ආරක්ෂක රටාවක් අපි නිර්මාණය කරනවා. රණවිරු ප්‍රජාවට අභිමානවත් ලෙස තමන්ගේ රාජකාරී නිදහස්ව ක්‍රියාත්මක කරන්නට පුළුවන් යුගය අපි නිර්මාණය කරනවා මිත්‍රවරුනි. ඒ වගේම රට දැය වේරගත්තු අපේ රණවිරු සුබසාධනයට අපි මුල්තැන ලබා දෙනවා. හැම මැතිවරණ කොට්ටාසයකම පොදු ජනතාව අමතලා පොදු ජන බලයෙන් මෙදාපාර පොදු ජන යුගය ආරම්භ කරනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ජයග්‍රාහී ශ්‍රී ලංකාව ගොඩනගන්නට ඔබ අප සියලු දෙනාම අත්වල් බැඳගනිමු කියලා යෝජනා කරමින් එක්සත් ජාතික පක්ෂයට ජය වේවා කියා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් විසින් වසර 71ක ඉතිහාසයක මේ රට පාලනය කරා. ඒ පාලන කාලය තුළ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට බැරි වෙලා තියෙනවා මේ රට දියුණු කරන්න. ඉස්සල්ලාම අපේක්ෂකයේ ලෙස ජනාධිපතිනිය හඳුන්වාගන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා. හඳුන්වා දෙනකොට නඩු දීපාටා. දැන් තියෙන නඩු 11ක්. අපේක්ෂකයේ ලෙස නාම යෝජනා අවසන් වුණේ නැහැ. ආපහු හදිස්සියේ සිංගප්පූරු වෙනවලු නවවැද බෙහෙත්ගේ. මේකෙන්න තේරෙනවා අයිය අවුරුදු 10ක් ජනාධිපතිලායට වෙලා ඉන්නු රටේ Tamanට බෙහෙත් ගන්නවත් ඉස්මිරිතාවයක් හදාගෙන නැහැ. දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට නඩු දානවා. පුරවැසිභාවයේ සහතික වෙන්නන්නලු, අරෙන් අස්කරගත්තු එක වෙන්නන්නලු, මෙහෙන් නැති වෙච්ච එක වෙන්නන්නලු. මෙච්චර දවස් කිව්වේ ඇමරිකාවේ පුරවැසිභාවය අහෝසි කරගෙන නැහැ කියලා. මෙන්න බල ඒක අස්කරගත්තට පස්සේ කියනවා මෙහෙ පුරවැසිභාවය නැහැලු. සහතික වෙන්නන්නලු. අපි ලෑස්ති සටනට ඒ ජනාධිපතිවරණේදී අපි වැඩි ඡන්ද 115කින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපති ධුරයට පත් කරනවා. ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාර පටන් ගන්නට ඉස්සෙල්ලා මේ වෙනකොට අපේක්ෂකයන්ගේ සුදුසුකම් සහ ඔවුන්ගේ අධිකරණමය ක්‍රියාදාමයන් හරහා ඔවුන්ට මේ මැතිවරණයට තරඟ කරන්නට පුළුවන්ද බැරිද ඔවුන්ගේ පුරවැසිභාවයේ ප්‍රශ්න කරමින් ඇවිල්ලා තියෙනවා. ඒක අලුත්ම සුවිශේෂ තත්වයක්. මේගොල්ලෝ අර මූද හත් ගව්වක් තියාගෙන අමුඩ ගහලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මැදමුලන වලව්වේ ජනාධිපති අපේක්ෂකයා විදියට කූටා ප්‍රාප්තියට ගෙනල්ලා දැන් අද අර්බුද පුරවැසිභාවයද ප්‍රශ්නයක් වෙලා තියෙනවා. හැබැයි අපි නම් පැහැදිලිවම කියන්නේ අපිට වාසිසහගතම අපේක්ෂකයා තමයි ගෝඨාභය රාජපක්ෂ. එතුමා ගැන කාරණා කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මේ රටේ මිනිසුන්ට අමතක නොවන මතකයන් එතුමා 2015 කලින් ඉතුරු කරලා තමයි පරාජයට පත් වෙන්න හේතුනේ. ඒ නිසා අපි විශ්වාස කරනවා අපිට අවශ්‍ය නැහැ නඩු වලින් එතුමා පරාජය කරන්න. මේකේ මැජික් කාලයට දැන් ප්‍රතිහාරය කරන්න බෑ. මැජික් පොල්ල වන්ලා නිකන් රටේ ආර්ථිකය හැදේ කියලා එහෙම කරන්න බෑ. පූර්ණ වෙනසක් ඕනේ. මේ වෙනස කරන්න පුළුවන් අපිට. අපි ඔබෙන් ඉල්ලන්නේ අපි ඔක්කොම එකතු වෙලා මේ රට හදමු. වචන දෙකයි අපි කියන්නේ දීලා බලන්න අපිට. ඒවලු කිව්ව මේ ඡන්දය අපිට දෙන්න මහින්ද මහත්තයව අගමැති කරන්න කියලා. අපේ පැතිකඩ ඕක තමයි කිව්වේ. ඇයි මහින්ද මහත්තයා අගමැති කරන්නේ? අහිංසක මිනිස්සුන්ට නැති වෙච්ච දේ ඉස්කෝලේ ගොඩනගින්න හදන්න. එහෙම නැත්නම් අර රාජිත මහත්තයා දෙනවා වගේ බෙහෙත් ටික අඩුවට දෙන්න. ගායන්ත මහත්තයා හදනවා වගේ ඔප්පු ලබා දෙන්න නෑ ඒවට නෙමෙයි. මහින්ද මහත්තයව රජ කරන්න අගමැති කරන්න ඕනේ. මේ රටේ තිබිච්ච ඉතාම Tamanta විතරක් සීමා වෙච්ච දේ නවතත් ඇති කරගන්න. පවුල සම්පූර්ණයෙන්ම රටපාලන
සම්මන්ත්‍රණය කරගන්න. අපේ දිනන්නේ අපේ ජනාධිපති. ඒක කිසි සැකයක් නෑ. ඒක ගැන සැකයක් තියාගන්නත් එපා. මෙවර ජනාධිපතිවරණය ප්‍රචණ්ඩත්වයෙන් තොර පරිසර හිතකාමී ජනාධිපතිවරණයක් විය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ගිය වතාවෙත් හැම වතාවෙම වගේම අපි අවධානයට යොමු කළා තියෙන්නේ මේ රටේ ඉතාමත් සාමකාමී මැතිවරණයක් පැවැත්විය යුතුයි කියන එක. ජනාධිපතිතුමාගේ අදහස වෙලා තියෙන්නේ ප්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණයක් පවත්වාගෙන යා යුතුයි. ඒ සඳහා එතුමා දැන්ටමත් සියලුම ආරක්ෂක අංශවලට ලබා දීලා තියෙනවා ස්වාධීනව කටයුතු කරමින් සාමය ආරක්ෂා කරන්න. මේ බලාපොරොත්තුව තමයි පරිසර හානිය අවම කරමින් මැතිවරණය පවත්වාගෙන යෑමේ බලාපොරොත්තුව අපේ තියෙනවා. මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන අයගෙන් ඉල්ලා සිටිනවා පොලිතින් භාවිතයෙන් තොරව මේ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කරන්න කියලා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ සියලුම අපේක්ෂකයන් ඉදිරියේදී පැවැත්වෙන රූපවාහිනී වැඩසටහන් මාධ්‍ය හමුවල නැත්නම් රැස්වීම් වල එක වේදිකාවක ඉඳගෙන කතා කරයි කියන බලාපොරොත්තුවක් අපිට තියෙනවා. විවිධ සංවිධාන මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් මැදිහත් වෙනවා. ඒ සංවිධාන වලින් අපි ඉල්ලා සිටින ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට මේ වෙන විට සාකච්ඡා පවත්වමින් යනවා පොදුජන පෙරමුණත් සමඟ. ඒ සාකච්ඡාවට ගණනාවක් අපි පැවැත්තුවා. ඊට පසුව එම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නියෝජනය කරන කණ්ඩායමේ වෙනසක් ඇති වුණා. මේ අලුත් කණ්ඩායම් එකතු වීමත් එක්ක තවත් සාකච්ඡාවට දෙකක් අපි ප්‍රසිද්ධිය කරා. ඊට අමතරව ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් වරින් වර මුණ ගැසෙමින් අපි මේ සාකච්ඡා කරා. ඒ අදහස් උමාරු කරගත්තා. අපිට දැනටමත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැත්තෙන් දැනුම් දීම තියෙනවා. එතුමා අදහස් කරන විදියට අපේ යෝජනාවලට සුභවාදී මට්ටමක්. ඒ අපි බලාපොරොත්තු වෙනවා හොඳ මට්ටමක මේ සාකච්ඡාව අවසන් වෙලා මේ වමේ අපේක්ෂකයා ජයග්‍රහණය කරන වැඩපිළිවෙලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් ඍජුව දායක වෙනවා. අපි විශ්වාස කරන පුළුවන්කම ලැබෙයි කියලා. පස්සේ දැනෙන්නේ මේ හත්සමල්ලාට මම කියවන්නේ සුභවාදී ප්‍රතිචාරය අද ලැබුණොත් හෙටම වැඩ ඉවරයි. ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම හෙටට කල් තිබුණා. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම අභියෝජන අධිකරණය හමුවේ දෙවන දිනටත් සලකා බැලූ අවස්ථාවේදී ප්‍රථමයෙන් තුන්වෙනි වග උත්තරකරු ලෙස නම් කර සිටින ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥවරයෙකු කරුණු ඉදිරිපත් කළා. ඔහු කරුණු දක්වමින් කියා සිටියේ වග උත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසි භාවයට අදාළ අයදුම්පත පවා මේ වන විට නැමැති බවයි. අභියාචන අධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සියලු පාර්ශ්වයන් සම්බන්ධ නීතිඥවරුන්ට දන්වා සිටියේ කරුණු ඉදිරිපත් කිරීමේදී කාල වේලාව සැලකිල්ලටගෙන නඩුවට අදාළ කරුණු පමණක් ඉදිරිපත් කිරීමට උත්සුක වන ලෙසයි. මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් පෙත්සම ඉදිරිපත් කළා. ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කරනු ලැබ ඇති ගැසට් නිවේදනය බල රහිත කරන්නයි ඉල්ලා ශිෂ්ටාධිකරණය වෙත අද පෙත්සමක් ඉදිරිපත් කෙරුණා. එය ගොනු කරන ලද්දේ ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරිත සිල්වා මහතා විසින්. මෙහි වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය එම කොමිසමේ සාමාජිකයන් හා නීතිපතිවරයා නම් කර තිබෙනවා. පෙත්සම් කරු කියා සිටින්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2015 ජනවාරි 8 දින පැවති ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූයේ වසර 6ක දුරකාලයක් සඳහා බවයි. එසේ තිබියදී දුරකාලයෙන් වසර 5ක් ගෙවුණු විගස ජනාධිපතිවරණයක් ඇදවීමට මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර ඒ අනුව නාම යෝජනා පත්‍ර බාර ගැනීම ලබන 7 සිදු කිරීමට නියමිත බව පෙත්සම් කරු සඳහන් කර තිබෙනවා. ඔහු පෙන්වා දෙන්නේ මැතිවරණ කොමිසමේ මෙම තීරණය අනුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි. ලබන 7 දින සිදු කිරීමට නියමිත නාම යෝජනා පත්‍ර බාර ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම් කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම සඳහා විදේශගත වීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද අවසර ලබා දුන්නා. ඒ මේ මස 9 සිට 12 දක්වායි. ඩීඒ රාජපක්ෂ කෞතුකාගාරයේ ඉදි කිරීමෙන් රුපියා මිලියන 34කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා යටතේ ගොනු කර තිබුණු නඩුව අද කැඳවනු ලැබුවා. ඉක්ුද්දා නඩුව කැඳවූ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ රාජපක්ෂ මහතාට විදේශගත වීමට අවශ්‍යව ඇති බවයි. ඒ අනුවයි විදේශගත වීමට පනවා තිබූ තහනම අදාළ කාල සීමාව සඳහා ලිහිල් කිරීමට ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ල නියෝග කළේ. පොලිස්පති පූජි ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ බැංකු ගිණුම් පිළිබඳ විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන්නේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ මෙරට බැංකු සහ මූල්‍ය ආයතන 80කට අද නියෝග කළා.
ඊට අමතරව ඔවුන්ගේ දුරකථන ඇමතුම් පිළිබඳ විස්තර වාර්තාවක් පොලිසියෙන් ලබා දෙන ලෙසද දුරකථන සමාගම් කිහිපයකටද නියම කෙරුණා. පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැර මිනිමෙරුම් සිදු කළ බවට අධිකරණයේ හමුවේ ගුණ කර ඇති පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම නියෝගය කළා. පුද්ගලයන් 70 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් කාදිනල් හිමිපාණන් ඇතුළු 16 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවත් සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. මාවනැල්ල බුදු පිළිම වලට හානි කිරීමේ චෝදනාවට ලක්ව අත්අඩංගුවටගෙන සිටි කාන්තාවන් සිව් දෙනෙකු අද මාවනැල්ල දිසා මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා හමුවට ඉදිරිපත් කෙරුණා. එහිදී එම කාන්තාවන් ඔක්තෝබර් 17 වෙනිදා දක්වා ආරක්ෂිත බඳනාගාරගත කිරීමට නියම කෙරුණා. දුම්බිය වැඩවර්ජනය දේශපාලන වොමනා ඉටු කිරීම සඳහා සිදු කරන අසාධාරණ ක්‍රියාවක් බව අමාත්‍ය මංගල සම්බරවිල මහතා පවසනවා. මුදල් අමාත්‍යාංශ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ජනාධිපති කොමිසම් වාර්තාවේ නිර්දේශත් අපි ජනවාරි මාසේ පළවෙනි ඉඳලා ක්‍රියාත්මක කරනවා. ඒ අනුව රුපියල් 5500 ඉඳලා 34000 දක්වා රජයේ සේවකයන්ගේ පදි වැඩි වෙනවා. ගෑස් එක තිබුණේ 2650ට. දැන් 1733යි. මට අද කිව්වා ඊළඟ දින කීපය තුළදී තවත් ප්‍රමාණයකින් මේක අඩු වෙනවා කියලා. අපේ මහින්ද මහත්තයා මක්කට මේ මහින්ද මහත්තයා දොඩවන්නේ? මාතර මිනිස්සු එකයි අහන්නේ. මක්කයි මේ දොඩවන්නේ කියලා. දැනට දුම්රිය වැඩවර්ජනය දවස් 7කට පහු කරගෙන ගිහිල්ලා තිබෙනවා. ඒක ගෙවන්න විදියක් නැහැ. අපි දෙන්න පුළුවන් සියලුම සහන දීලා තියෙන්නේ. දැන් මීට අවුරුද්දකට විතර ඉස්සෙල්ලා ඔය ඉන්න මහත්තුරු ටිකම මේ මුළු රටේම ඒවයි යන ජනතාව අපහසුතාවයට පත් කරමින් හිටපු වෙලාවේ ජනාධිපතිතුමා එල්ලීම අනුව ඒ විෂමතාවයන් ඉවත් කිරීමට අපි ඒ කොමිසම පත් කළා. ඒ කොමිසම හරහා දුම්රිය සේවකයන්ට විතරක් නෙමෙයි සමස්ත රජයේ සේවයටම මේ අයගේ ප්‍රශ්නේ විසඳලා තියෙන්නේ. මෙතන ඒක නෙමෙයි ඇත්ත කතාව. මේක දේශපාලන ආයුධයක් බවට පොහට්ටුව පත් කරගෙන මම ඒක ඔප්පු කරන්නම්. මම ගෙදල්ල නැහැ මේක ඔබතුමා ඔය ප්‍රශ්නේ බව අහනවා නම් මම Facebook එකේ ඔය ස්ට්‍රයික් එක කරන අයගේ පිටුවල තියෙනවා මේක අපි දැම්ම නවත්තන්න ඕනේ නැහැ මේක බැසිල් මහත්තයා කියපු විදියට අපි කරමුයි කියන ඒ නංගම් සහිතව මම පෙන්නන්නම්. ඒක නිසා මේක නම් කිසිම පදනම් විරහිතව කරන එකක්. මේක දේශපාලන ආයුධයක් පත් කරගෙන ව්‍යාපාරයක්. මොකද මේ අයගේ ප්‍රශ්නය අපි විසඳලා ඉවරයි. ඒ අයගේ ප්‍රශ්නට විසඳුම් ජනවාරි පළවෙනිදා ඉඳලා ලැබෙනවා. ඒකට කැබිනට් අනුමැතිය දීලා තියෙනවා. හරි. දැන් මම අහුවේ ඒ සඳහා මේ මගියුක්තන වන්දි ගෙවල් දලා තියෙනවා. ඒ අය මුදල් ගෙවලා තියෙනවා යන්න බෑ. ඇත්ත. ඒක ඒක විශාල ප්‍රශ්නයක්. පලාලි ගුවන්තොටුපළ යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස අද නම් කෙරුණා. ඒ අනුව මේ ශ්‍රී ලංකාවේ 5 ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙනවා. ඒ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ කැබිනට් මණ්ඩල යෝජනාවකට අනුවයි. සිවිල් ගුවන් සේවා සඳහා පමණක් පරිහරණය කළ පලාලි ගුවන්තොටුපළ දකුණු ආසියානු කලාපීය සහ ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස සංවර්ධනය කිරීම ඇරඹුණේ පසුගිය ජූලි මාසයේදී. සංවර්ධන ක්‍රියාදාමය ලබන 10 වන විට අවසන් කිරීමට නියමිතයි. පියවර තුනකින් සංවර්ධනය කරනු ගුවන්තොටුපළට ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ සංකේතාත්මක අංකය සහ ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ සංකේත අංකයක් හිමිව තිබෙනවා. නම් කිරීමට සමගාමීව මඩකලපුව ගුවන්තොටුපළ මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙසද රත්මලාන ගුවන්තොටුපළ කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙසද නම් කිරීමට නියමිතයි. ගම්පහ උඩුගම්පොළ වීදියවත්ත නිග්‍රෝධාරාම පුරාණ විහාරස්ථානයේ අභිනවයේ නිදිකරන ලද චෛත්‍ය රාජනන් වහන්සේගේ කොත අද නිරාවරණය කෙරුණා. පුණ්‍යෝත්සව පැවැතුනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. රාමඤ්ඤ මහනිකායේ අනුනායක මහාචාර්ය පූජ්‍ය වරකාගොඩ පේමරතන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සහ කථානායකකරු ජයසූරි මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ප්‍රධාන උමන් මාර්ගයේ කැණීම් ඊයේ අවසන් කෙරුණා. සමස්ත ව්‍යාපෘතියට වැය කරන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 514ක්. බණ්ඩාරවිල කරදගොල්ල සිට වැලිමඩ ඩයිබරා දක්වා ඉදි කෙරෙනු මම් මාර්ගයේ මුළු දිග කිලෝමීටර 15.4. එය කොටස් දෙකකින් ඉදි වුණු අතර ප්‍රථම කොටසේ දිග කිලෝමීටර 11.2ක් වනවා. දෙවැනි කොටසේ දිග කිලෝමීටර 4.2ක්. ප්‍රදේශ දෙකකින් කැණීම් ආරම්භ කෙරෙනු උමග ඊයේ එකිනෙක සම්බන්ධ කෙරුණා.
ව්‍යාපෘතියෙන් මෙගාවට 120ක විදුලි උත්පාදනයක් සිදු කිරීමටද නියමිතයි. ප්‍රධාන බලාගාරයේදී කෙරෙන්නේ කරඳගොල්ල ප්‍රදේශයේ. බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කවල ජනතාවට වාරි හා පානීය ජලයේ සැපීමද ව්‍යාපෘතියේ අරමුණක්. දෙදස් දාහතරේ මාර්තු මාසි පමණ කැනීම පටන්ගත්ත මේ උමඟ උමංකරණ යන්ත්‍රයක් ලවා කැනීම් කටයුතු පටන්ගත්තේ 2014 මාර්තු මාසේ. අවුරුදු 5කටත් වැඩි ප්‍රමාණයක් ගත වෙලා එම උමගේ කැනීම් කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වුණා. ඒ එක්කම මේ උමග කැනීම කරගෙන යාමේදී ජලය කාන්දීම හේතු කොටගෙන අපිට බොහෝ ප්‍රශ්නවලට මුහුණ පාන්න සිදු වුණා. ලබන වසරේදී සංචාරක ක්ෂේත්‍රයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක් ආදායමක් අපේක්ෂා කරන බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා. ගිය වසරේ ආදායන ඇමරිකානු ඩොලර් බිලියන 3ක්. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කලනරි ආර්ට් ෆුඩ් එක්ස්පෝ 2019 මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින්. දකුණු ආසියාවේ විශාලතම ආහාර සහ සත්කාරක ප්‍රදර්ශනය හා ඉයුම් පිහුම් තරගාවලිය මේ මස 21 සිට 23 වැනි දින දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සූපවේදීන් 1600ක් සහ විදෙස් සූපවේදීන් 200-300ක් අතර සංඛ්‍යාවක් මීට සහභාගී වීමට නියමිතයි. තරග විනිශ්චය ලොව විශිෂ්ටතම සූපවේදී මණ්ඩලයක් සිදු කරන බවයි ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංසදයේ හිටපු සභාපති සූපවේදී ජෙරාඩ් මෙන්ඩිස් මහතා කියා සිටියේ. විදේශීය කණ්ඩායම් සහ තනි තරගකරුවන් රැසක් තරගාවලියට සහභාගී වීමට නියමිතයි. ජයග්‍රහකින්ට ලබන වසරේ ජර්මනියේ පැවැත්වෙන සූපර් ශාස්ත්‍ර ඔලිම්පික් තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව හිමිවනවා. දැන් සාමකාමී වාතාවරණයක් පවතින නිසා ශ්‍රී ලංකාවේ අපිට සතුටුයි කියන්නේ පරණ පිළිවෙලට සංචාරකව එන්න පටන් ගන්නවා. ගිය අවුරුද්දේ අපිට ඩොලර් බිලියන 4.3ක් ලැබුණා. ඩොලර් බිලියන ශ්‍රී ලංකාව වගේ රටකට මේ ක්ෂේත්‍රයේ තමයි ආර්ථිකයට ආදායම් ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේ මැත්තෙම අපි ඇගිලා දිනු කරන්න ඕනේ. අපිට ඛනිජ තෙල්, ඛනිජ වර්ග සම්පත් නැහැ. ප්‍රතින සුභාධර්ම. මේ සුභාධර්ම පුළුවන් තරම් ප්‍රදර්ශනය කරලා අපේ රටට ආදායම් ලබා ගන්න මාර්ගය. ආදායම් විතරක් නෙමෙයි. බලන්න අපේ තරුණ තරුණියන්ට කී දෙනෙකු ආරක්ෂාව ලැබෙනවද කියලා. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රතිප්‍රකාශය මේ බවට පත් කරනවා. අයිබෝන්